Airtel 808 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. වැඩේ හරිනේ. මේ මිනිහා එක වයිම කැපුණානේ. අපි එහෙම තමයි මිනිස්සුන්ව හදාගෙන තියෙන්නේ. තවුසි හදාගන්න බැරුණාට. හරි හරි ඉතින් අය කියවන්න පටන් ගත්තා. මේ වැඩේ හරියට කරන්න ඕනේ. හරි හරි ඉතින් Dan kau ini? Eh ini kita nemuin? Tuh sudah bisu aja. Tambodi
නැත්තං එහෙම අර දිලීපය දෙපාරක් කාපු ගමන් ඉවරයි. අනේ උ තාත්තේ කොහොම හරි මේ නයිතික ගෙවර දාන්න ඕනේ. හරි හරි. आराधना कला ट्यूशन करना योजना මට සල්ලි ඕනේ නැහැ සර්. මම කොහොමත් පන්තියක් පටන් ගන්න ඕනේ. ඉතින් මම ඒක දන්නවනේ. ඉතින් මෙතනත් පන්තියක් කරද්දී ඇයි මම එතනත් පන්තියක් කරන්නේ සර්? ඉතින් මේ ළමයි විතර නෙවෙයි වෙන ළමයිදුත් එනවනේ. හා? මම කැමති නැහැ සර්. සමේ හැමයි ආශා කැමති නැත්නම් ඉතින් අපි ශරසට වෙන අතක් බලාගන්න කිමු නේද සර්? මොකද බලපෑම් කරන්න ඕනේ නැහනේ. බලපෑම් කරනවත් නෙවෙයි තින් නේද? ආ ඇමතුමා කිව්වෙත් නැහැ. මම දැන හිටියේ නැහැ ඇමතුමා එනවා කියලා. ඉස්කෝලේ බලලා යන්නවා. මේවා ඉතින් අපිට අයිති දේවල්. සර් එහෙනම් අපි ගිහින් එන්න. සර් මේ අර පන්තියේ වැඩේ හරිනේ. हरी मत बार दिन क्या हरी सर මොකද්දර බලලා දිනයක් කියන්නකො කිව්වා මේ පෙන්සලෙන් ලියලා බලන්න පොඩ්ඩන්ගේ සීන සැබෑ කරන හොඳම පෙන්සල ඇට්ලස් Unlimited blaster, unlimited Facebook, WhatsApp, YouTube, unlimited calls. Sathi e tamaru pial tisi anu na vyai. Maasi tamaru pial atasi anu na vyai. Dialogue. Mukaddar balala dimeyak kiyanda kuti. Na me nikam pantiya. Nikam pantiya? Oh, me nikam pantiya. The mono adoi nikam pantiya kiyan. නෑ මේ නිකං පන්තියක් කියලා කියන්නේ මේ ඉංග්‍රීසි පන්තියක් කරන්න ආනෝ ඉස්කෝලෙන් පස්සේ නිකං ඔව් ඒකේ ඉච්චර ගානක් ගානක් නේ මේ මගේ මුකුත් අහගන්න නැතු ඉන්නවා ආ තව දෙයක් දැනගන්න ඕන කවුද දැන් මේ ඉස්කෝලේ ලස්සන කරන්න යනවා කියන්නේ කවුද ඒකට ඔයදී මේ ඒ ටීචර්ස්ලාම් තම මේ අයිසේ තමුසෙ මෙතනට දැම්මේ උන්ට ඕන විදිහට උඩ පයින් ඉන්නද ඈ ඉතින් ඕට විරුද්ධ වෙන්න බෑනේ එමෙතුමනි. ඇයි බැරි? ඉතින් ඒක හොඳ වැඩක් නේ. දැන් තමුණුත් කිව්වද ඒක හොඳ වැඩක් කියලා? මං කිව්වේ නෑ. ඒ වුණාට ඉතින් ඔය ළමයින්ට අනිත් මිනිස්සුන්ට පේනවනේ. ඉතින් හොඳ වැඩක් නේ. අනිත් එක ඒක නවත්තන්න කිව්වොත් මටත් හොඳ නෑ. ඔබතුමාටත් හොඳ නෑ. මේ අයිසේ මට හොඳ නැති එක මම බලා ගන්න. තමුසේ මං කියන වැඩ ටික කරගෙන ඉන්නවා එච්චරයි. බලන්න කැමති මම මාව දාපු අමාරුයි ඒ මොකද මොකද කියලා කියන්නේ දැන් අර ගස් සිද්ධියට ඇමතිතුමා පොලිසියට අරන් ගියානේ ඉතින් අයිසේ ඒකට කට්ට කැවි මේ මමනේ එනවාට අර මීඩියා වලට මොනවද කිව්වේ හරි මම මොකද කිව්වේ මට පුළුවන් ද ගස් කපන්නේව කරන්න ප්‍රින්සිපල් කියලා කිව්වනේ ඉතින් ඉතින් මගේ වෙදි නෑනේ ඉතින් ඒක කරේ තමුසෙනේ ඉතින් මං කරේ ඔබතුමා කිව්වනේ සල් මේ ඒව හරියන්නේ ඒව මට ගා ගන්න බෑ
මොකද මං ඇමති කෙනෙක්. ඉතින් මං ප්‍රින්සිපල් කෙනෙක්. හරි හරි අයිසේ. තමුසේ බයි නොවි ඉන්නවා. ඒ වගේම බේරන විදිහ මං දන්නවා. තමුසේ මං කියන දේ විතරක් කරගෙන ඉන්නවා. ඈ? නැත්තම් යාපනයේ දිහාට වගේ යන්න බලා ගන්නවා. රණවීර. අර ෆයිල් එක අරන් එනවා මේ විදුහල්පතිතුමාට දැන්. ඒකේ චෙක් එකකුත් ඇති. චෙක් නම් ඉතින් මොනවද? එමෙතන මම මෙනිකම් මේ ගැටුමකට කිව්ව නෙවෙයි නිකම් මේ. අනේ පුතේ මොකද මේ ඇත්තට සරසිනිය? අපිලෝ. ඔව්. මේ මෙතන තියෙන පත්තරම් පුතේ ඇතුලේ හිඳ නැහැ. හා හා. හරි හරි හරි. මේ ලොක්කියේ. මේ ඔක්කොම හරිද බා? ඈ? හරි තාත්තා. ආ. අම්මේ. මේ කිරිබත් ටික එහෙම ගෙනාවා? ඔව් ඔව් පුතේ. ආ. අකපිලා මේ කිරිබත් ටික අපේ කඩේ. මෙතන ඉතින් ඉඳ නැහැ නේ. හරි සේලානි. මේක හදලා දීපන්. ඔව්. හරි දෙන්න. රංජි බඩු අරන් ගියා නේද මංජේ මට මතක නැහැ නේ බා නෑ මම්මී කියේ වේලාසනම ආවේ රංජය තමයි ආ මේ තාත්තේ දැන් වෙලාව ළඟයි අපර 20ක් වගේ තියෙනවා පුතේ එන්න ඔයාලට එන්න 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 හොරාචි ආ උන්නේ නැණ කපන්න යන්නේ පීත්ත පැටිය ඈ බලා චුරු දාන්න දෙය ලාන් පුතා එන්න ඒ සිල් ගහන්න එපා බම් බයිසිකල් රේස් ගන්න නෙමෙයි නේ මොකද මේ තාත්තේ මේ සුන්දර අයියා චූලා ඔන්න කපනවා රජි පත්තු කර නෑ 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 ඔක පත්තු කර බා ඔබනේ කඩේ මුදලා හරි ජයෙන් ජයම වේවා කපිලා මුදලාලි එනා මෙන්න මේක ගන්නකෝ ආ ඒ ඉන්න රජය වයි තුන් සල්ලි නෑ නෑ ඉතුරු සල්ලි එපා බං ඕක තියාගන්න රත්තේ අද කඩේ නියුස් කරපු දවසනේ ඈ ආ පොඩේ මෙන්න මේක ලොකු පුතා ගන්න ඈ ආ අපි ඉතින් කපිලේ ඕ ඉස්සර වගේ පිස්සු ගෙලින් නැතුව කඩේ වැඩ ලස්සන්ට පිළිවෙලට කරගෙන ඵලයක් හරි එතකොට ඉතින් උඹට කවදා හරි දවසක මීට වැඩිය ලොකු කඩයක් උනත් දාන්න පුළුවන් වෙයි ඈ. හරි තකින් මේ දරුවොත් ඉන්නවා අපිත් ඉන්නේ මේ ගමේ අපි උදව් කරනවා නේ උඹට. ලස්සනට මේ කරගෙන ගියොත් ඉතින් මුළු ගමම උඹට ආදරය කරන්න පටන් ගනි හොඳ. හරි රංජි. රංජි අර බොම් වන්දින්ද බාබා. උඹට වන්දින්නේ. ආ. ස්මයිල් පුනා මේක මොකද? ඒ කියන ඔයාලා දන්නේ ජයෙන් ජයම වේවා දන්න දෙයක් කොහෙ නෑ නේ මුනුෙන් දිනුවට පස්සේ වේවා ඔන්න අපි හදවතින්ම ආවිවා
පවුල හැමෝටම හරියන වැස්ලින් මිලිලීටර 100 දැන් රුපියල් 450ට. ක්‍රීම් සුපිරි අඩුම මිල රුපියල් 890යි. සුනිත් මන්ත්‍රීතුමාට උදව් කරන ගුරු මණ්ඩලයේ කට්ටිය කවුද? ඔය මේ කේලමක් වෙයි කියලා බයට තමයි සද්ද නැතුව ඉන්නේ. මං කියන්නම් අපේ හාමුදුරුවනේ. ඉතින් කියන්න කොරන්දික? ඔය මේ විජේරත්න සර් තමයි මුලටම ඉන්නේ. අපෝ ඉතින් ඒක අපි හැමෝම දන්න දෙයක්නේ. වෙන කවුද? වෙන ඉතින් ඉෂාර සර්ුයි ප්‍රබුද්ධ සර්ුයි තමයි. හැබැයි ඉෂාර සර් නම් යමක් කමක් කරනවයි කියමුකෝ. ප්‍රබුද්ධයන නිකමෙක් නේද? අනේ එමය අපේ ආමදිරෝනි. දැන් එතකොට ඔය ප්‍රබුද්ධ හොඳට උගන්වනවද? එහෙම මමත් නෑ ආමදිරෝනේ. ඒක උර මිනිහට පඩි ගෙවන්නේ නිකන් ඉන්නවටද? ඇත්තටම ලැජ්ජයි ආමදිරෝනේ ඔයා ගැන කතා කරද්දි. ඉතින් රන්දික ගියේ කොහෙද තියෙන්නේ? මේ ඇයි මං අපේ ආමදිරෝන්ට කිව්වේ නැද්ද? නෑ. බිල්බර්ට් මුදලාලිගේ කියන්නේ මං ගත්තේ නෑ. ඕ දැන් එතකොට මොකද බිල්බර්ට් මුදලාලිට? බිල්බර්ට් මුදලාලිට සල්ලි හදිස්සිය කියලා මට ගේ විකුණලා දෙන්න කිව්වා. ආ ඉතින් මං ඉතින් ගත්තා. එතකොට බිල්බර්ට් මුදලාලි කැමති වුණාද ඉතින්? සල්ලිනේ හාමුදුරනේ හදිස්සි වෙලා තිබ්බේ යාට. නෑ මං කියන්නේ බිල්බර්ට් මුදලාලි ඒ කාලේ රන්දිකලට සලකපු විදිය මතකනේ. ඒවනම් ඉතින් බිල්බර්ට් මුදලාලිට අපිටම ආවනේ හාමුදුරනේ. ඒකනේ කියන්නේ. එමනම් ඉතින් අපි ආපු එකේ තේ ටිකකුත් බීලා පිරිත් නූලකුත් ගැට ගහගෙන මෙයන්මු. ගෙවීම අඩු කළා 119,985 ගෙවා ඩයිනෝ ස්කූබි ස්කූටර් එක රැගෙන යන්න. ඇත්තටම මම අපේ යාළුවෙට මේ වගේ ගියක් තියනවා කියන එක අපිට කොච්චර ආඩම්බරයක්ද නේ. නැතෝ නැතෝ බා. හැමෝම ඉතින් හීනමානම් මේ වගේ ලස්සන ගයක් හදන්නනේ. ඉතින් ප්‍රබුද්ධ සර් ඉෂාර සර් මොකද කරන්නේ? විජේරත්න සර්ට ඔව්වා කරන්න උල්පන්දම් දෙනවා. මේ අම්මා මේ එන්නේ කුමාරයයි කුමාරි. අජි හරි වගේ දෙයියා.